පිළිවෙල විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ කඩාකප්පල් කළොත් එයින් මතුවන සමාජ විකල්පණය අතිශයින් භයානක වේවි. මෙතෙක් අප සමාජයේ නොදුරු දුක්බර කාලයක් එයින් මතුවේ. ඒ නිසා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි පිළිගන්නවා. ඒ වගේම සාමකාමීව මේ ඒ පිළිබඳ වැඩ කටයුතු කරන්න රැස්වීම පවත්වන්න පෙළපාලි පවත්වන එක කිසිම ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් මේ උද්ඝෝෂණ මාර්ගයෙන් මේවා කඩාකප්පල් කරන්නට යනවා නම් ඒ පිළිබඳ මේ ආණ්ඩුව තදින් ක්‍රියා කරනවා කියලා මම කියන්න කැමතියි. ඒක කරන්නට යනවා. මම එකක් කියන්න ඕනේ. ජූලි 9 වෙනිදා මේ රට කඩා වැටුණා නම් අද මේ තත්ත්වයේ තියෙන්නේ නැහැ. දැන් ඩොලර් මිලත් බහිනවා. ඒකට අපි විශේෂයෙන්ම අපේ විශාල ඉදසක් ඇති වුණා. කාගේවත් සහයෝගයක් වෙලෙ තිබුණේ නැහැ. ඒත් මම ඒ නිසා විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවයි පොලිසියටයි මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. එතුමන් ගත්තේ ඒ පියවර නිසා අද අපිට තෙල් තියෙනවා, අද අපිට ඉන්ධන තියෙනවා, අද අපිට විදුලි බලය තියෙනවා, වැඩි කල්යන් නිසා ඩොලර් තියෙනවා. ඒ නිසා මම විශේෂයෙන් මේ බලවේග වලට මේවා කඩන්න අපිට දෙන්නේ. ඒත් මම මේ විපක්ෂයෙන් ඉල්ලනවා අපි එකතු වෙන්න. මේ ගමන යන්න මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න. අපි ඔක්කොම අරගත්තාම ඊළඟ ඡන්දේ තීන්දුව කරන්න පුළුවන්. ජනාධිපතිගේ මහ ඡන්දේ කවුද ඕන කියලා. ඒ වෙනකන් ලෑස්තිද නැද්ද කියලා මං අහන්නේ. ඔබට පුළුවන් මේක පිළිගන්න. ඔබට පුළුවන් ප්‍රතික්ෂේප කරන්න. ඒත් රට තමයි ඒක තීන්දුව කරන්නේ. දැන් මේ ටික එන නිසා දැන් විශේෂයෙන්ම ජූනි මාසේ මැද වෙනකොට රටේ ආදායම් තත්ත්වය බලන්න පුළුවන්. එතනින් විතරයි ඊට පස්සේ තීරණ ගන්න පුළුවන්. මේ ගිවිසුම පිළිබඳ විශේෂයෙන්ම IMF සංවිධාන එකගත්තේ ආවෙන් පස්සේ මම ඒ ගිවිසුම සභාගත කළා. යෝජනාවක් ගේනවා මේ සභාව එක පිළිගන්න කියලා. ඒක තමන්ට තීරණය කරන්නේ නැත්තම් වෙන විකල්පයක් අපිට දෙන්න. ඒත් මේ සභාවේ දානවා. ඊට පස්සේ අපි නව කෙටුම් පතක් ගේනවා ඉදිරි මාර්ගයයි වැඩසටහන් ගැන ඒක ජාතික සභාවට දෙන්නම් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා ඒක අපි ඒ ගැන එකඟත් ආවහම මේක දීර්ඝ කාලින මධ්‍යම කාලින සැලැස්ම ගැන කියන්න. දැන්ටම පාර්ලිමේන්තුවේ ජාතික සභාවෙන් මේ කොමිටි වලින් වාර්තා ගණනාවක් ඇවිල්ලා තියෙනවා. මම ඒ අයට ස්තුතිවන්ත වෙනවා. ඒත් අපිට මාස 8ක් යන කාලයක් තුලදී මේ වැඩ කටයුතු කරන්න පුළුවන් වුණා. ඒකෙන් අපි ප්‍රයෝජනය අරගෙන ඉදිරියට යමු කියලා ප්‍රකාශ කරනවා. අයියේ අයියේ. අයියෝ අම්මා. යේ කාර් එක. රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන. එන්න. යුකලේකට. අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්.